1992 මාර්තු 16 වෙනිදා කොළඹ විහාර මහා දේවි උද්‍යානය දකුණු සිරලක එක්තරා මිනිසෙක් මෙතනින් මෙදින ගමනක් ආරම්භ කළා. කාෂ්ට කාවුව පින්න වැස්ස පමණක් නොවේ. එකල පැවති රාජ්‍ය භීෂණේ උණ්ඩේද තුට්ටුවකට ගණන් නොගෙන සිය පිරිවර සමග කතරගම තෙක් දෙපයින්ම ගමන් කළා. ආරෝහ පරිණාහ දේහයත් සුරතේ වූ බියුගල් නලාවත් ඔහුගේ අභීත බව කියා පෑවා. බොහෝ දින ඔහුට සිනාසුණා. ඒ වෙන කිසිවක් නිසා නොවේ. රාජ්‍ය භීෂණේ බලපෑම මත දේශපාලන ආර්ථික හා සංස්කෘතික දොරටු අවහිර කර ගුයිකම් කරු තරුණ ශිෂ්‍ය බලවේග නිහඬ කර කහ බලලුන් කළු බලලුන් රජ කරව යුගයක අහිංසක පාගමනකින් කල හැකි දෑ කුමක්දයි ඔවුන්ට නොතේරුණු බැවින් තරුණයන් අතුරුදහන් කිරීම නවතුණු. කම්කරුවන්ගේ අර්ථ සාධකයට අත නොතබන ජනසවියෙන් දිලින්දන් මුලා කිරීම නවතුණු. ආදි වශයෙන් ආණ්ඩුවට බල කරමින් යන මේ ජන ගංගාවට භීෂණයෙන්ද පීඩනයෙන්ද හෙම්බත්තු සිටි ජනයා ඔල්වර සම්දෙමින් අත්පුඩි තලමින් සතුටු කඳුළු වගුරුවමින් ඊට එක් වුණා. මේ පාදයාත්‍රාව මෙහෙයූ අභීත නායකයා අද සිරිලක නව මාවතකට යොමු කරවන්නට මග හෙළි කරමින් සිටි. වීරකැටියේ මැදමූලන කුරහන් සොඳ පැතිර ගිය මේ පුංචි ගම්මානයේ එක්තරා නිවසක 1945 ඉල් මාසේ 18 වනදා එක්තරා මවක් පින්වත් පුතකු මේ සිරිලකට දායාද කළා. ඒ පුතුට නම් තැබුවේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ලෙසින්. ආදරෙන් ඇමතුවේ මහින්ද කියලා. මේ පුතු ගීපියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා මව් දන්දිනා සමරතුංග දිසානායක මැතිණිය. මේ අපේ මහගෙදර. මේ ගෙදර තමයි අපි හැදුනේ වැඩුනේ. අපි සහෝදර සහෝදරිය වැඩි දෙනෙක් ඉපදුනේ අම්මගේ ගමේ පාල්තුයි. දුත් හැදුනේ වැඩුනේ මේ මැදමුලන අපේ ගෙදර. මුවාඩු දෙනකන් අපි බලාගෙන ඉන්නේ මේ ගෙදරට ඉන්න. මේ ගෙදර මේ වත්ති හැමදේම පැනම අබගස් ජූගස් බිලි මේ හැම පළතුරු ගහකු මේ තාත්තා බවලා තිබුණා. අම්මා තමයි මං හිතන්නේ වැඩිම කුඹුරු වැඩ කෙරෙන්නේ අම්මා. තාත්තා දෙයට සහභාගී වෙනවා. මොන මතකයි එදා තාත්තා ගැන කියනකොට තාත්තා මේ 1945 මම ඉදෙන්න කලින් තාත්තා පාර්ලිමේන්තුවට යන්න නාම යෝජනා පත්‍ර බාර දීලා තියෙන්නේ අසං කළ තියෙන්නේ කුමරේ කමතිම ලැබිලා. ඒ තාත්තා එදා ඉඳන්ම බොහෝතරට බලයි. එදා ඩී.ඒ. රාජපක්ෂ මහතා කුමරේ අසන්නු නෙල්ලා ඊට පස්සේ එකතුණු ගම්මුන්ට බෙදලා ඉතුරුනොත් විතරයි ඒ ටික තමන්ගේ ගෙදර ගෙන යන්නේ. ඒ අතීතය අදත් මැදමූලන ගම්මානයේ ජීවත්වන උදවිය කඳුළු සලමින් සිහිපත් කරනවා. එනම මඩුත් අරගෙන යනවා ඒ පාවරට. ගියාම ඔක්කොටම ඉන්න තරමකට වටා පිටා බාලා ඔක්කොටම දෙනුවි. නිකන්. ඔක්කොටම මැල දිර තමයි ඉතුරුන තමයි ගෙදර ගෙනීම තියෙන්නේ. එයා තාත්තගේ. ඒ තරම් හොඳට තමයි මේ ගම හර්ෂවරගෙන හිටියේ. ඒකෙන් තමයි මේ ගම්මානෙම මිනිස්සුන්ට සදාටම ලැජ්ජකම තියෙන්නේ. මහින්දගේ බාල කාලයේ ගෙවුනේ මේ සුන්දර ගමේ. ඔහුත් මේ වගේ නියරවල් දිගේ ඇවිදින්න ඇති. කුඹුර නියර ඔහුට නුහුරු නුපුරුදු ඉසව් නොවේ. ගමේ සම වයස් දරුවන් ඔහුගේ මිතුරන්. ගාල් රිච්මන් විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපන විද්‍යස්ථාන. තමා දැනුමුතුකම් දුන් දරුවකු රටක් පාලනය කිරීමට තරම් නැනවතෙකු නිසාම නාලන්දාව ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කළා. විවිධ දේශපාලන පක්ෂවල නායකයන් රැසක් නාලන්දාව රටට දායාද කර තිබෙනවා.
उन बहु दिने अवंकोम महिंद गेन इदा अधास प्रकाश कला ऐसा वो नियम मानव आयत सदा सदन कर मेरी कोई युद्ध नहीं वो कुरुण सदन कर रही वो मानव आयत क्या तमंगी आय आय पीले रंग की अनेक पीले रंग की आय के टीवी में तू क्या सिद्धांत दिखती जाती है अदाक मिनिसुल विशाल संख्या वो गए विशाल बलाब तो दिनी मोह याने कमल मनोपत्ति निवा वो याने कमल इतामत में जनता वादी गमनत किया है मोह पीला वो जनता विरोधी वैध पीला लग रहे हैं वो मर्द ने कारी वैध पीला लग रहे हैं वो पली के नहीं बल ने लाल की देश पार संस्कृति का आवश्य उसा साध्यापने ओहु पीवीसीए विद्योदय विश्वविद्यालय इन अनतुरुवाई ओहु नीति विद्यालय अतुलत्व नीतिज्ञ वृत्तियट पीवीसीए एदा बंडारनायक श्रीमतानन एक्सत् जातिक पक्षे निवत्व श्रीलंका निदहास पक्षे आरंभ किरीमट पार्लिमेंतुवेदी आंडु पक्षे निवत्व विपक्षे असुन गत्ता එහිදී බණ්ඩාරනායක මැතිඳුන්ගේ සෙවණැල්ලසේ ඔහු පසුපසින් පැමිණියේ ඩී.ඒ. රාජපක්ෂ මහතායි. බණ්ඩාරනායක මහත්මයෙක් 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් අස් වෙලා යනකොට ආපු පළවෙනි එතුමාගේ පිටිපස්සෙන් වගේ නැගිටලා ඒ අවස්ථාවේ ආපු පුද්ගලයා තමයි ඩී.ඒ. රාජපක්ෂ මහතා. ඩී.ඒ. රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හදන්න අත්සන් කරපු 48 දෙනාගෙන් එක්කෙනෙක්. එදා ඉඳලා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් හැමදාම තිනේ පුරා නැගෙන සිරියාවන්ත සිනහවකින් යුතුවද ගහම්බීර හඬකින් එහෙත් කරුණාවන්තව අමතන්නේවද මහින්ද රාජපක්ෂයන් නිවැරදි තීන්දුව ගන්නා හැම විටම અભීත හා නිවහල් දේශපාලඥයෙකි ඔහු දේශපාලනයට පිවිසි මුල් යුගයේ පටන්ම එම ලක්ෂණ කැපී පෙනේ उत्पत्ति अभी मनुष्य को थोड़ा करने मनुष्य का मट ये मनुष्य का मैं पहले देने मनुष्य मनुष्य का मैं पहले देने अर्द्धवल तीरों ना इसने जी तीरों ना टपास से अभी एक तरह का लेकिन भी उन्हें थरों देश बालक नहीं खेलते देख का इतना तर हैसरी में मेनस गेमी गति ये थी बुना गेमी नंबू कार का मत बुना खाटत अप्रिया සමගි පෙරමුණු ආණ්ඩුවේ ලාබාල මන්ත්‍රීවරයා වූ මහින්ද එදා පාර්ලිමේන්තුවේදී රාජාසන කතාවට ස්තුති කිරීමේ වාග්යද ලබා ගත්තා. ඊඑම් රාජපක්ෂ එදා රුහුණේ සිංහයයි ප්‍රසිද්ධියටපත් මගේ ලොකු පියා. එතුමා මේ පාට තෝරගත්තේ එදා 30 ගණන් වල මැතිවරණ වලට ඡන්දෙ පාවිච්චි කරේ ඡන්ද පෙට්ටිය එක එක පාට පෙට්ටි. එතුමා තෝරගත්තේ කුවක් අන් පෙට්ටිය. මේකා පාට පෙට්ටිය ඉතින් පහසුවට මේ පාට හඳුන්වා දෙන්න මොකද විශේෂයෙන්ම කුරහන් පාටම මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය ඊළඟට පසේ පාට මේ සාරවත් පසේ පාට මේ සියල්ලම සම්බන්ධ වෙන පාටත් මහජනයාට හඳුන්වලා දෙන්න පුළුවන් එක එතුමා මේ සාටකයේ කරේදාගත්තා එතුමා මම හිතන්නේ වැඩි ඡන්ද 12,000කින් එදා ජයග්‍රහණය කළා ඊට පස්සේ එතුමාගේ අභාවයෙන් පස්සේ ඩී.එම්. ඩී.ඒ. රාජපක්ෂ මහත්මයා මගේ පියා එකනම් 45 නිතරගෙන් එදා රාජ්‍ය මන්ත්‍රී සභාවට පැමිණියා. එතුමත් මේක පැළඳුවා. ඊට පස්සේ දිගින් දිගටම මේ පරපුරෙන් ආපු හැමෝම මේව පළඳන්න පටන් ගත්තා. මම මුලින්ම 1970 පාර්ලිමේන්තුවට ආපු අවස්ථාවේ මෙය පළඳගත්තා. ඒ වෙලාවේ මම ඇත්ත වශයෙන්ම පැළඳුවේ මගේ පියාගේ තිබිච්ච සාටකය. 1988 89 90 වසරවල රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව දකුණේ හඬ නැගුවා අතර ප්‍රමුඛයා වූයේ මහින්ද රාජපක්ෂයි. විශාලා මහනුවරසේ දිස් වූ ශ්‍රී ලංකාව පිළිබඳව
අන්තර්ජාතික කර්ලියට කරුණු එනහැරපා ටයර් සෑ මත පිලිස්සෙන තරුණයන් ඉන් මුදවා ගන්නට නීතිමය වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂයි එදා ඔහුගේ ජීවිතය පවා නොතකමින් මේ සත්කාරයට දායක වුණා अप्रैल तरुण नैकटीम सिद्धु अवस्थावे इट संबंध दकुने तरुण पिरी संबंधव रजेट करुण दाक्वा समहारु निदास्कर गनी मड़द कटियतु कला राजपक्ष देशपाल चरित स्वभाव सटन खामी बहुविट सटन कले हडक्नति मिनिसुन वेनवेन फलस्तीन सहयोगी ताव पिल्मन श्रीलंका कमिटुए सभापति लेस वसर गन्ना वाक्म कटयुतु करन्ने ए महताय फलस्तीन वेनवेन पेनी सिटी मारबया ओहुट लबुनु देयक नेत एहेत ओहु थेली पोडिवु जातियक वेनवेन पेनी सिटी සිරිලක වසන සීලුම ජාතීන් එතුමන්ගේ සමීපතමයන් ඔවුන්ගේ උත්සව අවස්ථාවන්ට සහභාගී වීම ඔවුන්ට කරනු ලබන ගෞරවයක් ලෙසයි සලකුණු ලැබුවේ එතුමා බෞද්ධයෙකුවද භික්ෂුන් වහන්සේලා සමග සමීප ඇසුරක් තිබුණද සිසු ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා හා ආශිර්වාද ලබන්නට මැදහත් වුණා आगमिक सहजीवने एतुमान कावदत अगे कल देयक वराक कंदुकरे एकम जनवर्गयक अतरु कोलहालयक संसिंदवन्नट हेकियुवे महिंद राजपक्ष महतागे मेदिहत्वीमेन ओउन अतरट पैमिन देपैत्तटम करुणु दक्वा पै कीपयक तुलदी सिदुवन्नटगे महा विनाशयक हा जीवित संहारयक एतुमान विसिन वलकुन लबुवा එදා කඳුකරේ දමිල නායකයන් පවා මේ සිදුවීම මත රාජපක්ෂ මහතා අගය කිරීමකට ලක් කළා. එදාස් නවසය අනු හතර වසර පොදු පෙරමුණ රජයේ පිහිටුන් ලැබුවා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාර්තුංග මැතිනියගේ නායකත්ව යටතේ සටනට බට මහින්ද ජයග්‍රහණින් පසු ඒ ආණ්ඩුවේ කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයට පත් වුණා මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතේ තවත් පරිච්ඡේදයක් චෙකොස්ලොවේකියාවේ ප්‍රාග්නුවර වෘත්තීය සමිති පාසලෙන් ඩිප්ලෝමාවක් ලබා සිටි එතුමාට නවපත්වීම නිසි පරිදි ගැලපුණා. ආණ්ඩුව පත් වූ විගසම ලැබූ නිදහසින් කම්කරුවන් වර්ජන රැල්ලක් ආරම්භ කළා. කම්කරු ඇමතිවරයාවත් ආණ්ඩුවත් එම වර්ජකයන්ට පහර දෙන්න ගියේ නැහැ. සේවකයන්ගේ වැඩ තහනම් කළෙත් නැහැ. වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ප්‍රශ්නේ විසඳීමට උත්සාහ කළා. ප්‍රශ්නේ විසඳුවා. කම්කරු ඇමතිවරයා ලෙස එතුමාගේ විශිෂ්ටතම ක්‍රියාව වූයේ කම්කරු අයිතිවාසිකම් සුරැකීම සඳහා කම්කරු ප්‍රඥප්තියක් සකස් කිරීමයි. ඒ ලෝකයේ උසස් රාජ්‍ය සේවාවන් පවතින රටවලටත් වඩා ඉහළ තැනක තැබිය හැකි ආකාරයේ සැලසුමක්. මේ රටේ කාර්මික සාමය ඇතිවී මේ රටේ සංවර්ධනයට ඒ ඉවල් වෙනවායි කියලා මා විශ්වාස කරනවා. 2000 වසරේ නව ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූයේ දීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයයි. ඔහු බලයේ සිටි කෙටි කාලය තුල දීවර ශාස්ත්‍රයේ සංවර්ධනය සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඔහු දීවරයන් පිළිබඳව පෞද්ගලිකවම සොයාගෙන විටක ඔහු මහා මුහුදට පවා ගියා. සමහර අවස්ථාවල මුහුද මැදදී බෝට්ටුවෙන් බෝට්ටුවට මාරු වෙමින්
අන්තරායකාරී තත්ත්වයන් යටතේ වුවද දීවරයන්ගේ දුක සැප සොයාබැලුවා දීවරයන්ට ඔහු සුහද මිතුරෙක් වුණා සුනාමියෙන් විපතටපත් දීවරයන් උදෙසාද විශාල කාර්යභාරයක් එතුමන් විසින් සිදු කරනු ලැබුවා सागर विश्वविद्यालय तंगल्ले दी अतिकर दीवरे अंट नव मावता कैतिकला මෙතෙක් ඔහුට බාර දුන් සෑම අමාත්‍යංශයකම කැපිපෙනන කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. වර්තමානයේදී මේ රටේ ගම් දනව්වල පවා කාපට් අතුරවමින් ඉදිවන නවීන මාර්ග පද්ධතිය එතුමන් අමාත්‍ය පදවිය දරන මහා මාර්ග අමාත්‍යංශය හරහා සිදුවෙනවා. මෙරට සෑම බෞද්ධ විහෙර විහාරයක්ම එතුමන්ට නොහොරු නුපුරු තැන් නොවේ. පුංචි කාලේ ඉඳලම එතුමා හැදුනේ වැඩුනේ පන්සල ආශ්‍රය කරගෙන. අගමැතිකමට ඉල්ලුවත් ජනපතිකමට තරග කළත් ගරු ස්වාමින් වහන්සේලාගේ හිත දිනා ගන්නට උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබන්නට අමුතුවෙන් පන්සල් වෙත පියනගන්නට අවශ්‍යතාවයක් නැහැ. සෑම බෞද්ධ විහෙර විහාරයකටම එතුමන්ගේ පැමිණීම විශේෂත්වයක් උනේ නැහැ. ඒ එතුමා එම ස්ථානවලට ආගන්තුකෙක් නොවන නිසා. දිවාරය වෙනසක් නැහැ. ගරු ස්වාමින් වහන්සේලාගේ සහ විහෙර විහාරස්ථානවල අවශ්‍යතා සොයා බැලුවා. ඒවා ඉටු කර දුන්නා. ඒ නිසාම වන්නට ඇති 2006 මාර්තු 18 වනදා එතුමන්ට සුවිශේෂී සම්මානයක් පිරිනැමුණේ. එදින මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයේ අමරණීය සිහිවටනයක් ලැබු දිනය. මල්ලතු මහා විහාර පාර්ශවය බෞද්ධයන් වෙනුවෙන් එතුමන් කරනු ලැබූ සේවය පසසමින් ශ්‍රී රෝහණ ජනරංජන සම්මානයෙන් පුදනු ලැබුවා. මෙරට සිටි ශ්‍රේෂ්ඨතම ජනනායිකාවක් වූ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පමණයි මේට පෙර මේ සම්මානයෙන් පිදීමට ලක් වූයේ. මෙරට බෞද්ධ ජනතාවගේ ආදරය සහ ගෞරවය එලෙසයි එතුමන්ට පිරිනැමුණේ. විශේෂයෙන් මල්ලතු පාර්ශවයේ ලැබුණු මේ සම්මානය ගෞරව සම්මානය ගැන මම බෞද්ධික වශයෙන් නියතම අනිවාර්යම වෙනවා. මොකද මම කුඩා කාලේ ඉඳලම බෞද්ධ පරිසරයක හැදුනේ, දාම් පාසලට ගිහිල්ලා හැදුනේ. ඒත් එක්කම මේ ප්‍රදේශයේ තියෙන පන්සල් වල දායකත්වය ලැබලා උන්ට එක්ක ගනු උන්ගේ දියුණුව සඳහා බෞද්ධ මේ බෞද්ධ විහාරස්ථාන වල දියුණුව සඳහා අපිට වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. මම හිතනවා ඒ නිසා තමයි මල්ලතු පාර්ශවයෙන් සම්මානය ලබා ගන්න පුළුවන් වුණේ. මිනිසා දෙපයින් සිටගෙන අභියෝග වලට මුහුණ දෙන ආකාරය උගත හැක්කේ මිනිසුන් සමග උරනුර ගැටි වැඩ කිරීමෙන්. ඔහු ඒ යථාර්ථය උගත්තා. වලව්වේ ඉතිහාසයේ අඩිපාර දිගේ දිය කළ ඔහු කුඹුරට හේනට ලිඳට ගොස් සැබෑ මිනිසාගේ ජීවන සුවඳ ආග්‍රහණය කළා.
පාවහන් රහිතව නියර දිගේ ඇවිදගෙන යන මහින්දට තනකොළ ගොල්ලේ ජීවේ දැනුණා. ජටාවක් බැඳ වක්කඩ බඳින ඔහුට ගොවියාට බත ලැබෙන පිළිවෙල පොතින් නොව ඇඟෙන්ම දැනුණා. මහින්ද රාජපක්ෂ යනු බිම්මට්ටමින් නැගුණු නායකේ පහළ සිට ඉහළට ගමන් කළ නායකේ ඔහුව කිසිවෙකු ඔසවා තැබුවා නොව තමාම නැගී සිටියා. මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ බෙන්තර ගගින් ඔබට අගමැතිකම ලැබුණේ නම් ඒ සති කීපයකට පමණි. එහෙත් මහින්ද ඒ ඉතිහාසය වෙනස් කළා. නවකතා වස්තුවක් අපට ලියන්නට ඉතිරි කර තිබෙනවා. ඒ ගිරුආපත්‍රියේ අද්දා පිටතර ගම්මානයකින් කොළඹ අරලිය ගහ මන්දිරයේ තෙක් පැමිණි ගමනයි. එය හදිසි වාසනාවක් හෝ අදිසි බලවේගයක් නොවේ. අපි අනිවාර්යයෙන්ම කෘෂිකර්මාන්තය අපි දියුණු කළ යුතු තියෙනවා. අපේ සම්පත තමයි මේ ගොවිතැන. එහෙම නැත්නම් කුඹුරු යාය. මොකද එක පැත්තකින් වැව තියෙනවා, කුඹුරු යාය තියෙනවා, විහාරය තියෙනවා. ඒ චෛත්‍ය. මේවත් එක තමයි අපේ රටේ සංස්කෘතිය, අපේ සભ્યත්වය, අපේ ජාතියේ ප්‍රෞඩත්වය ගොඩ නැගිලා තියෙන්නේ. उदाराई हेल रेत चित सन हा